නිරෝගිමත් වෙසක් දිනයක් සියලු දෙනාටම කාසී වාසී පරාජය වුණු අතර තරගේ දේවනාර්ධයේදී පන්දුවට පහර දීම ඉතා අපහසු බව දක්නට ලැබුණා අත්දැකීම් මද බව සහ රන් චේස් එක අපහසු වීමට හේතුවක් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවේ වීම සාපේක්ෂව ප්‍රථම තරගයට වඩා හොඳ තත්ත්වයක තිබුණු අතර ඉම්ප්‍රූව්ඩ් පර්ෆෝමන්ස් එකක් දැක ගැනීමට හැකි වුණා ලසිත් මාලිංග ඔහුගේ YouTube channel එක හරහා ලබා දුන් උපදෙස් පාවිච්චි කර තමීම් ඉක්බාල් සහ සකබොල් ලසන් දෙදෙනාව ඉන්සිග පන්දු වලින් දවා ගැනීමට දුෂ්මන්ත චමීරට හැකියාව ලැබුණා ධනංජිඩි සිල්වා තව පන්දු ආර කීපයක් යොමු කරා නම් හොඳයි කියලා මට සිතුණා නවතත් කඩුළු හතරක් වැවි යන අවස්ථාවේ රහීම්ට සහ මහමඩුල්ලාට පීඩනය දැඩි කිරීමට තිබුණු අතර ඔවුන්ට පහසු එකේ ලකුණු ලබා දීම මගින් තරමක් පීඩනය ගිලිහි ගියා මොහමඩුල්ලාගේ කඩුල්ලත් සමග නැවතත් කඩුළු තුනක් ඉක්මනින් දවා ගැනීමට හැකි වුණු අතර ලකුණු පූර්ව ලකුණු 184කට කඩුළු හතක් ලෙස 38 වන පන්දු ආරය වන විට දිස්සුණා මගේ හැඟීම තරඟයේ ශ්‍රී ලංකාවෙන් ගිලිහුණේ මේ අවස්ථාවෙන් බවයි ඊට හේතුව ලෙස වනිදුගේ පන්දුවාර දෙකක් ඉතිරුව තිබු නිසා දිගින් දිගටම පාට් ටයිම් බෝල කෙනෙක් වන දසුන් ශානකව යොදා ගැනීම නිසායි මේ අවස්ථාවේ ඔහුව යොදා නොගෙන වනිදුව සහ දුෂ්මන්තව යොදාගෙන දැඩි පීඩනයක් යොදා ඉතිරි කඩළු තුන දවා ගැනීමට උත්සාහ කළා නම් දසුන්ට පන්දු යැවීමට ඉතිරි වන්නේ නැත බංග්ලාදේශයේ තරුණ ලබා ගන්නේ නැත මුෂ්විකුට ශතකය ලබා ගැනීමට හැකිවන්නේද නැත මෙතරම් රන් චේස් එකක් අපහසු වන්නේද නැත පන්දු යවන්නන් සහ පන්දු රකින්නන්ගේ උත්සාහය සුබ පෙරණමින්ති පෙන්වයි පිතිකරණය ගැන නම් කතා කිරීමට ඇත්තේ සතුටකින් නම් නොවේ අනවශ්‍ය හදිස්සියක් පෙන්වූ කුසල් පෙරේරා සෑම පන්දුවක්ම හතරේ සීමාවෙන් එහා නැවැත්වීමට උත්සාහ ගැනීම දැඩි වගකීම් විරහිත බවත් පෙන්විය ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් යම් ස්ථාවර බවක් පෙන්වූ අතර දෙදෙනාට අනවශ්‍ය පහරවල් එල්ල කිරීමට සිදු වූ නිසා බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයේ මම්පෙත විවර කරවීය ශ්‍රී අබ්‍රංගලා ක්‍රීඩාංගණයේ දෙවනවර පන්දුවට පහර දීම අපහසු වූද ශ්‍රී ලංකා පිතිකරුවන් එකේ ලකුණු ලබා පීඩනයෙන් මිදීමට උත්සාහ කරනවට වඩා ඩොට් බෝල්ස් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර බංග්ලාදේශ කණ්ඩායමට වාසිය ලබා දුන්න අප දුටුව ඩොට් බෝල්ස් මගින් පීඩනය වැඩි වූ විට අනවශ්‍ය පහරක් එල්ල කර දෙවි ගියේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථම තරගාවලි ජය වාර්තා කිරීමට ඉඩ සැලැස්සෙමිනි බංග්ලාදේශ කණ්ඩායම තමන් සිය රටේදී පැවතු අවසාන තරගාවලි 9න් 8ක්ම ජයග්‍රහණය තමන් සතු කර ගැනීම විශේෂ සාධකයක් 2015ට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම කොමන ෆෝමැට් එකකින් වුවද ශ්‍රී ලංකාවේදී පරාජය කිරීමත් මේ හා සමානයි බොහෝ විට ප්‍රථමයෙන් පන්දු දෙන පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ දඟපන්දු යවන්නන් යොදාගෙන තරගයේ පීඩනයේ ප්‍රතිවාදීන්ට එල්ල කර ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ මේ ආකාරයෙන් එක් තරගයක හෝ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ නම් මීට වඩා තරගකාරීත්වයක් ලබා දීමට හැකියාව තිබුණා යයි ක්‍රිකට් විත් සජී සිතන්නේ අත්දැකීම් අඩු බව නිදහසට කාරණාවක් නොවන අතර නවකයන් වුවද මීට වඩා සටන්කාමිත්වයක් පෙන්වීමට වග බලා ගත යුතුයි දින දෙකක විරාමයකින් 28 සිකුරාදා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම් දේ අමතක කර සටන්කාමී තරඟ රටාවකට අවතීර්ණ වී කෙසේ හෝ තුන්වෙනි තරඟයේ ජය ගැනීමට අදිටන් කරගත යුතුය කිමද හිටපු ක්‍රීඩකයන් විසින් ගොඩනගාගත් අභිමානය ආරක්ෂා කර ගැනීමට සහ සුපර් ලීග් වටේ ලකුණු සටහනට පැමිණීමට ඔවුන්ට ඉම තරඟයේ ජය ගැනීම අනිවාර්ය නිසාය 2023 ලෝක කුසලානයේ ක්වොලිෆයර් රවුන්ඩ් එකට ක්‍රීඩා කිරීමට සිදුවහුත් එතරම් අවමානයක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට දරා ගැනීමට අපහසු වනු ඇත මේ වගේ විශ්ලේෂණ සහ තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් විත් සජී YouTube channel එක හා subscribe කරන්න bell icon එක click කර notification අලුත්ම videos ගැන තොරතුරු දැනගන්න කොරෝනා වසංගතයේ උග්‍ර වී ඇති බැවින් සියලුම දෙනා ඉතාමත්ම ආරක්ෂිතව මේ දින කීපය ගෙදට්ට වී රැඳී සිටින්න සහ සියලුම ආරක්ෂිත පිළිවෙලවන් අනුගමනය කරන්න